පුතේ අදත් නදී ටීචර් YouTube channel එකට ආපු යුල පුතාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ present continuous tense කියන lesson එක. මේ present continuous tense එක අපි ගත්තහම continuous කියලා කියන එකෙන් අපි අර්ථවත් කරන්නේ මොනවා හරි දෙයක් නොනවත්වා. ඒ කියන්නේ කරමින් පවතිනවා කියලා. එහෙනම් දුවේ පුතේ මොනවා හරි ක්‍රියාවක් දැන් කරමින් පවතින බව දැන් මම ඔයාලට උගන්වමින් ඉන්නවා. ඔයාලමට ඇහුම්කන් දෙමින් ඉන්නවා. මේ අවස්ථාවේ සිද්ධ වෙන දෙයක් ගැන ප්‍රකාශ කරන්න අපි present continuous tense එක පාවිච්චි කරනවා. මේ present continuous tense එක ගනිද්දී අපි මෙයාව අඳුරගන්නේ ing කියන අකුරු තුන යෙදීමේ. ක්‍රියාපදයට ing යොදනවා ඒ continuous බව හඟවන්න. එහෙනම් මෙයා present කියලා හඳුනගන්න මෙයාට add වෙනවා මොකද්ද? am නැත්තම් is නැත්තම් are කියන be verb තුනෙන් එකක්. මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ නේද? මේ මම පොඩි දෙමේ හැඳින්වීමක් විතරයි කරේ. එහෙනම් අපි බලමු කොහොමද මේ present continuous tense එකෙන් අපි වාක්‍ය ගොඩනගන්නේ කියලා. එහෙනම් දුවේ පුතේ අපි ගත්තහම අපි දන්නවා ඉංග්‍රීසි වල අපිට pronouns කීයක් හම්බ වෙනවද? subject pronouns මම pronouns සම්බන්ධයෙන් පාඩමක් කරලා තියෙනවා. බලලා නැති එකක් නෙවෙයි දෙකක්ම කරලා තියෙන බලලා නැති දුල පුතාලා මේ පාඩම බලලා මේකත් බලන්න අපිට හම්බ වෙනවා subject pronouns 8ක් හම්බ වෙනවා. ඒ තමයි දුවේ පුතේ I you he she it we you they මෙන්න මේ 8 දෙන. එතකොට මෙතන මෙන්න මේ මොකද්ද මේ UU කියලා දෙකක් තියෙනවා. එක්කෙනේ මොකද්ද මෙයා singular U වෙනවා, මෙයා plural U වෙනවා. එතකොට දුවේ පුතේ මෙන්න මේ විදිහට යෙදෙන මේ 8 දෙනත් එක්ක අපි මේ continuous tense එක use කරලා බලමු. හරි. එතකොට මෙන්න මේ තියෙන මම දැන් මේ මම ගන්නා හරි ඔක්කොම ටික ගමුකෝ අපි I පොඩක් ඇදවිලා වගේ නා අපි ටිකක් කෙලින් කරමු. she it we you they හා මෙන්න මේ 8 දෙනා එක්කම අපි මේ continuous tense එක දැන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේ I අපි I කියන එකිනාට දුන්න විශේෂ be verb එක. ඒ මොකද්ද? ඔව් am කියන be verb එක. එහෙනම් දුවේ පුතේ මෙන්න මෙයාට අපි දෙනවා මොකද්ද? am I am you තෙකල ආ මෙයාට දෙනවා are කියන be verb එක. මේ තුන් දෙනාටම අපි දුන්න be verbs කතා කරද්දී is කියලා කියන එක ඒක වචනේ හින්දා මේ තුන් දෙනාට අපි ආය දුන්න are කියලා. එහෙනම් පැහැදිලි I වලට am දුන්න ඒක වචන වලට is දුන්න බහුවචන වලට are දුන්න. එහෙනම් මෙහෙම පාවිච්චි කරන be verb එකට අපි කරන්නේ ක්‍රියාපදයක් එකතු කරනවා. ඒ කියන්නේ ක්‍රියාපදේ මුල් ස්වරූපය verb stem එක කියලා අපි කියනවා. run go jump eat drink ආන් ඒ වගේ. අපි drink කියලා කියන එක ගමු. drink ඔන්න ගත්තා ඩ්‍රීම් කියන verb stem එක ගත්තා. continuous මොකද මං කිව්වේ අඳුන ගන්න ing දාන්න ඕනේ.
එතකොට මොකක්ද drinking I am drinking you are drinking he is drinking she is drinking it is drinking we are drinking you are drinking they are drinking තේරුණාද මෙයාට ඒකලා එකතු කරන පුතේ ඔබ්ජෙක්ට් එක හරියලේ සීනේද ප්‍රොනවුන් එකක් එහෙම නැත්නම් නවුන් එකක් එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් වාක්‍යයේ කර්තෘ කෙනෙක් එයාට අපි කියන්නේ මොකද්ද සබ්ජෙක්ට් එකක් එයාට එකතු කරා මොකද්ද am is ආ කියන තුන්දෙනාගෙන් එක්කෙනෙක් එයාට එකතු කරා මොකද්ද verb stem එකක් එයාට එකතු කරා මොකද්ද ing එකක් එයාට එකතු කරා මොකද්ද object එකක් එහෙනම් දුවේ පුතේ present continuous tense එකෙන් අපි ඇත අනර්ථේ වාක්‍ය මෙන්න මේ ආකාරයෙන් ගොඩනගනවා බලමුද වාක්‍යයක් ලියලා හරි බලමු එහෙනම් මොකද්ද subject එක අපි ගමු subject එක නිමල් කියලා හරි නිමල් අර ප්ලස් දාන්න ඕනේ නැහැ මොකද්ද මේකෙන් එකතු එයාට අපි දෙන be verb එක am ද is ද නිමල් කියන්නේ ඒකවචන එයාට දෙනක් මොකද්ද is කියලා නිමල් is ක්‍රියාපදයක් ගමු අපි drinking drink ගමු හරි drink නිමල් is drink verb stem එකක් ගත්තා ing drinking ऑब्जेक्ट එක මොකද්ද? A cup of tea. Nimal is drinking a cup of tea. තේරුණාද කියලා බලමු. පැහැදිලිද? එතකොට මෙන්න මේ ආකාරය අපි හිතේ හොඳට ඇඳගන්නව නම් දුවේ පුතේ අපිට කිසිම ගැටලුවක් නැතුව present continuous tense එකේ වාක්‍ය ගොඩනගන්න පුළුවන් මේ present continuous tense එක අපිට 10 11 වසර දුවල පුතාලට ගොඩක් වැදගත් වෙන්නේ picture description වලදී පින්තූර විස්තර කිරීමේදී මේක ගොඩක් වැදගත් වෙනවා පුංචි දුවල පුතාලා වාක්‍ය ගොඩනගන ආකාරය විතර දැනගත්තොත් ප්‍රමාණවත් හරි එහෙනම් මේකේ පුංචි පුංචි නීති රීති ටිකක් තියෙනවා අපි හිනන්නේ නීති රීති ටික මොකද්ද කියලා බලමු මේ විදිහටම අපි වාක්‍යයක් ගොඩනැගුවා කියලා අපිට මේ නීති රීති වලට අවනත වෙලා ගොඩනැගුවේ නැත්නම් මේ වාක්‍ය වරදිනවා එහෙනම් බලමුකෝ කොහොමද මේ නීති රීති ගොඩනගන්නේ කියලා අපි එහෙනම් දුවේ පුතේ අපි දැන් මෙන්න මේ කියපු පොන්චි නීති රීති වලින් පළවෙනි එක අරගෙන බලමු මොකද්ද කියලා දැන් මම ඔන්න verb stems ටික ක්‍රියාපද ටික බෝඩ් එකේ දානවා බලන්නකො මේ මොනවද කියලා කියවන්න බලන්න කා ඕකේ මේක් චේන්ජ් හරි දැන් මෙන්න මෙතනම තුනක් ලියුවා ක්‍රියාපද verbs එහෙනම් මෙන්න මේ තුනේ පුංචි විශේෂත්වයක් තියෙනවා බලන්න මොකද්ද කියලා හැම verb stem මේකටම පොදු එක කාරණාවක් තියෙනවා හරියට හරි හැම verb stem එකක්ම ඉවර වෙන්නේ මොකෙන්ද e කියලා කියන මේ අකුරේ එහෙනම් දුවේ පුතේ මොනවා හරි ක්‍රියාපදයක් e අකුරෙන් ඉවර වුණොත් අපි මෙයාට ing ඇඩ් කරන්න කලින් පොඩි වැඩක් කරන්න ඕනේ ඒ මොකද්ද මෙයා මෙතනින් පැත්තකට චුට්ටක් පන්නලා දාන්න ඕනේ. හරි. ඔන්න අපි අයින් කරා.
ඔන්න යාව චුට්ටක් එහාට කරා දැන් ගන්නවා අපි අලුත් අකුරු තුන මොකද්ද ing come kami make මොකද්ද එතකොට වෙන්නේ making change changing දැන් තේරෙනවද ඔල පුතාලට එහෙනම් මොනියම් හෝ ක්‍රියාපදයක් ඊවලින් ඉවර වෙනවනම් අපි ing ඇඩ් කරන්න කලින් මේ e කියන එක අයින් කරලා ing ඇඩ් කරන්නේ I am writing a letter ඒ write තුල ඒකද මොකද වෙන්නේ write ඉවර වෙන්නේ ඊවලින් එතකොට ඒ e තියෙන්න බෑ එතකොට e අයින් කරලා ලියන්න ඕනේ මේ තමයි කතා කරන ඒක නීතිය අනිත් එක දුවේ පුතේ සමහර ක්‍රියාපද ඉවර වෙනවා මෙන්න මේ කියන අකුරු වලින් මොකද්ද g p t m e g p t m e ටික මතක තියාගන්න වෙනවා මෙන්න මේ අකුරු වලින් ඉවර වෙනවා නම් කිසියම් ක්‍රියාපදයක් ඒ ක්‍රියාපදයේ හැබැයි ලොකු දිගේ එකක් නෙවෙයි චෝටි එකක් වෙන්නත් ඕනේ. දැන් ජී වලින් ඉවර වෙන එකක් කියන්නකො බලන්න. ඔව්. අපි හාරනවට මොකද්ද කියන්නේ? ඩිග් කියලා කියනවා ඩිග්. P ඉවර වෙන එක. ආ? What is that? Clap. Yes. T. Yes, cart. L. Oh. Swing, yes. N. What is that? Run. Hi. On. එහෙනම් ක්‍රියාපදයක් මෙන්න මේ අකුරු ටිකෙන් ඉවර වෙලා කෙලවර වෙලා. හා ඒ යෙදෙන අකුරට කලින් යෙදෙන අකුර. Short vowel sound එකක් උනොත්. Short dental එක D. E show e or lower vowel sound එක එතකොට මෙතන clap a show a කියන්නේ අපි මොකද්ද lower vowel sound එක එතකොට මොකද්ද e a a e a නේද එහෙනම් මෙහෙම යෙදුනත් මොකද කරන්නේ මේ කියන ක්‍රියාපදයට යෙදিলা තියෙන අග අකුර डबल कर लाई आईएनजी ऐड कराने डिगिंग क्लैपिंग मुकद्दर कटिंग कटिंग हिटिंग पुटिंग नेवर हारी एना स्विमिंग डबल कराओ ना लास्ट वन running හරි මෙන්න මේවා වලින් ඉවර වෙනවන මෙන්න මේ ආකාරයෙන් අපි යොදලා තමයි මොකද්ද ing යොදන්නේ දැන් පැහැදිලි එතකොට ඔයාලට එහෙනම් දුවේ පුතේ මෙන්න මේ නීති දෙක මතක තියාගෙනයි අපි present continuous tense එකේ continuous tense ප්‍රසන්න කියන වචනේ චුට්ටක් අමතක කරලා කන්ටිනියස් කියලා කියන එකේ වාක්‍ය ගොඩනගන්නේ. එහෙනම් මං හිතන්නේ දූල පුතාල සියලු දෙනාටම පැහැදිලි කොහොමද ප්‍රසන්න කන්ටිනියස් ටෙන්ස් එකේ ඇෆර්මටිව් නැත්නම් පොසිටිව් ෆෝම් එකේ වාක්‍ය ගොඩනගන්නේ කියලා. එහෙනම් දුවේ පුතේ මේකේ අපි නෙගටිව් හා ක්වෙස්චන් ෆෝම් එක ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. එහෙනම් ඔයාලා මෙන්න මේ පාඩමෙන් ලබාගත් දැනුම අනිත් යාළුවෝ අතරත් ෂෙයා කරන්න නදී ටීචර් channel එකේ ආයෙවල බලපු නැති videos තියෙනවා නම් ඒ videos බලලා comment කරලා අනිත් යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න